පාර්ශ්ව තුනක් එකතු වෙනවා. ආණ්ඩුව පෞද්ගලික අංශය සමාගම් සහ පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන විදිහට ගත්තම තවත් ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි ප්‍රතිවිරුද්ධ මතදරන මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන. ඒ සියලු ප්‍රතිවිරෝධතාවයන් සියලු ප්‍රතිවිරෝධතාවයන් මේ ජාතික අභියෝගයේ ඉදිරිපිට පැත්තක තියලා තියෙනවා. මේක වෙනම ලකුණක්. ගරු අගමැතිතුමා කිව්වේ අද උදේ මට මේක තමයි රටේ වෙන්න ඕනි කියලා. ජාතික උවදුරකදී අපි ගෝත්‍රිකව බෙදෙන්නේ නැතුව ප්‍රාථමිකව බෙදෙන්නේ නැතුව මෙහෙම එකට තීන්දුව ගන්න එකට එකතු වෙන දේශපාලන සංස්කෘතියක් රට තුල නිර්මාණය වෙන්නට ඕනි කියලා. අද මං කනගාටු වෙනවා ගරු අගමැතිතුමා තවත් උත්සව කීපයක් නිසා වෙන මෙතන අද එතුමාගේ දේශනය පවත්වන්නේ නැහැ. එතුමා මේක අපූර්වට කියයි මේ වේදිකාව එතුමාට බාර කරන්න තිබුණා නේද? මේ සියලු කාරණාවලින් අද අපි සන්නද්ධ වෙලා තියෙන්නේ. එසා අතිගරු ජනතුමාගේ සීනය රටේ අගනගරය අපද්‍රව්‍ය ශූන්‍යතා නගරයක් බවට පත් කිරීම. මේක තමයි සංකල්පීමය සිටවිල්ල. සංකල්පය. සෞභාගයේ දැක්ම තුල තුමා සටහන් කරේ ඒක. අගනගරය කසලවලින් තොර අපද්‍රව්‍ය ශූන්‍ය වෙස්ට් zero city කියන සංකල්පය අපේ ආදරණීය අගනගරයට ගලප ගන්න. අගනගරය විතරක් නෙමෙයි. ඉන් එහාටත් මේක ගමන් කරන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි හරිත නගරය විදියට පරිවර්තනයකට ලක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි බයෝ ගෑස් වලින් මාතර නගරයේ අපද්‍රව්‍ය විදුලිය බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ තියෙනවා. ඔක්තෝබර් පළවෙනිදා මේ වසරේ එය ජාතියට දායාද කිරීමේ අරමුණින්. එස දෙවන්ත වෙනස්කම් රාශියක් වෙන වෙලාව. මම නැවත ඔබට කියනවා අද මෙය ජාතික බලපද්ධතියට මෙගවොට් 10ක් එකතු කිරීමක් විදියට පමණක් ලඝු කරන්න එපා. ලඝු කරන්න එපා. මෙතන මාධ්‍ය මිත්‍රයෝ මගේ වෘත්තීය සගයෝ ඉන්නවා. මම රටේ ඉතාම අමාරු කාලයක ප්‍රවෘත්ති කර්තෘවරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මට පුළුවන් මේ මිත්‍රයන්ට හොඳ හෙඩින් එකක් දෙන්න. හොඳ හෙඩින් එකක් දෙන්න පුළුවන් ඕනනම් හෙට පත්‍රයට. මොකද හෙඩින් එක කුණු කතා අදින් ඉවරයි. කුණු කතා ඉවරයි. එසා අපි ආණ්ඩුවක් විදියට අනික් පැත්තෙන් මේකේ දෙවෙනි පරිච්ඡේදය මේක ලෝකේ පුරා දැන් අපි ගරු අගමැතිතුමනි අපි ඉන්නේ 21 වෙනි ශතවර්ෂයේ 3 වෙනි දශකයේ ආරම්භයේ. හැබැයි අපි 21 වෙනි ශතවර්ෂයට පය තබනකොට ලංකාවේ බලශක්ති ප්‍රභවයන් මොනවාද? 21 වෙනි ශතවර්ෂයට පය තබන විට අපිට තිබුණේ හයිඩ්‍රෝ පවර්, ජල විදුලියත්, ඉන්ධන පොසිල ඉන්ධන දහනයෙන් උපයාගත්තු බලශක්තියත් විතරයි. 21 වෙනි ශතවර්ෂයට අපි පය තිබුවේ එහෙමයි. හැබැයි මිත්වරුනි 21 වෙනි ශතවර්ෂයේ 3 වෙනි දශකයට අපි පය තියනකට අද මොන තරම් දෙවන්ත වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවද? Breaking.lk